සබරගමු වයඹ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැස් ස්වල්පයක් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. අනෙකුත් පළාත්වල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ වියලි කාලගුණික තත්ත්වය. හැබැයි මේ දිනවල තියෙන මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. පහුගිය දිනවල සමහර දිස්ත්‍රික්කවල ඇඟට දැනෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අස්සඟ 39-40 දක්වාම ඉහළ යෑමේ තත්ත්වයන් තිබ්බා. කෙසේ නමුත් අපි ඉදිරි දින ගත්තම 11-12 කියන දිනයන් දෙකේදී මේ වර්ෂාපතනයේ తాවකාලික වැඩිවීමක් අපේක්ෂා කරනවා. හැබැයි උණුසුම පහව යන්න තරම් සැලකිය යුතු වර්ෂාපතනයක් නෙවෙයි. එවැනි තත්ත්වයක් බොහෝ විට අපිට අපේක්ෂා කරන්න පුළුවන් අප්‍රේල් මාසයේ 20 විතර වගේ පහු වෙනකොට. කෙසේ නමුත් මේ සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැස් තත්ත්වය අකුණු අනතුරු බහුලව ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඉතින් අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියන එක ජනතාවට මතක් කරන්න. අනෙක් කාරණේ තමයි මේ දිනවල ගත්තම විශේෂයෙන්ම මේ ලංකාවට ඉහළින් සූර්යා පවතින ලකුණු තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අධික උණුසුම් කාලගුණික තත්ත්වල් ඇතිවීමට එක්තරා හේතුවක් වෙනවා ඒකත්.